හෙට පාර්ලිේන්තුවේ විවාදයට ගැනවා මාර්ගගත ක්‍රමවල සුරක්ෂතතා පනත. දැනටමත් ගැසත් පත්‍රේ පළකල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල්ල තියන ත්‍රස්ත විරෝධී පනත්ත සම්බන්ධයනුත් මේ මෝතේ සමාජයේ විශාල කතිකාවක් ඇතිවෙලති නො මේ පනත වගන්තියේ ඒ යතින අර්ථකතන මේ පිබඳව දැන් විරෝධතා ගුණු කරමින් තියනවා ශ්‍රේෂ්ඨාතිිරණයද මේේ පණත පිළිබඳව. මේ තත්වය වගේ බලපෑමක් කරයිද අපේ ප්‍රජාතන්ත්‍රවාදී දේහට මේ පිළිබඳව සාකචාකිරීමම් සඳහා අද අපි පැතිකට වැස්රන්ට තාමත්ම ගෞරුවවෙන් ආාධනා කරා ජනාධපති නීතිඥ ආචාරය ජෑම්පති වික්‍රමරත්න මහත්මෑට සුබ දශන සදශ ආච වික්‍රමරත්න දැන් අපි මේ සාමාන්‍ය ජනතාවගේ භාසාාවෙන් කියනවන මේ ඔන්ලයින් සේට්ට බිල්ල එක ර්ගත ක්‍රමමාලසු රක්ෂතතා පනත අණ්ඩුව බොහෝම කඩිනමින් ගැෙනල්ලා ළඟම නවන්න තමයි යන්නේ මේක කොයි වගේ බලපෑ මක්ත කරන්න. ශ්‍රේෂ්ාධිකරණයට ගිය වෙලාවේ. පනත ගැසට කරලා අපට විරුද්ධව සම්මත ඉසල්ලාම කැසට් කරවේ තත්තම්බර්මාස පහලව ඊට පස්සේ අප ඒ අභියෝග ලක්කරවා. ශේෂ්ඨාධිකන්ට ගියාට පස්සේ නීතිපති නගිට ලකිවා අපි සංසෝදධර මහහිතන තිස් ගාන ඉදිරිප කරනවා කියලා ඉතින් මේ අණ්ඩුග්‍රමීවස්ථාව වගන්තයක් තියනවා ප්‍රතිපාදනයක් තියෙනවා පනත් කැටුම් පතක් ඉදිරිපත් කරනකොට ඒ සාහහිතික කරන්න ඕනේ කියලා නීතිපති අණඩුග්‍රමීවස්ථාව රදධණනය කියලා. තියමනම් මේක මේ හරි රද්්‍යනය කරන්න ඇැතුව සාහතික කෙරයි. අහුගේ කාලෙ බොහෝ අවස්ථාවල මේ අවස්ථාව තරක් න මේ මාර්ගත කරම ල සුරක්ෂතාවය පිළිබඳ විතරක් නැමේ බොහෝ පනත් කැටුම් පත් ැ පතයේ පල කල්ල කැන කැබිණට අනුමැති අරගෙන මීතිපතිවරයායට යොමු කල්ලා මේවා නැවත කැමිෙනට පන්ඩලේට ල්ලා අනුමත කරලලා ඉදිරිපත් කරනකොට අපිටහන්න ලබෙනෝ නෑ අපි ඒක පසුව සංසෝධනය කරන්න අංගල මේක හරි බරපතල තත්ත්වයක් ඉරඟට සංශෝධන ඉදිරිපත් කරන්නේ ශේෂ්්‍රාති කරනේදී. අපිට පිරිපත් දෙන්න එතනදී. ඉතින් අපිට අපි සූධනමේ ලඇන්න ප දන්නහනේ සූධනමට වරකොත්න කත මේ සකල් පැකටට ගැස පත්වය පලකිරීම අදහස සේලදලාට කියෝල තර හරගෙන රග. ඉතිං අපිටක හොල්ලබාන්නු කට නි ලෝනමාර්ගවලින් අපට දනගන්න ලැබනේ ඇතටම කෙටුම් පත් කෙරේ මාධ්‍ය අමාත අංශයකෙන් හැබ ඒක පල්ලිමන්තතුරු දිරිපත් කෙරේ නීති හාසාමල් පිළි බඳද ඇමාතවරයා. නීතිපිතරගේ දෙපාතමේන්තු මේක විශ්ලෂය බැලුව ැද මේකේ. සමලෝෂනයකිරුව නැද නික අහක බලාගේ දස්සංකර එකෙන ප්‍රශ්නයන මේක බරපත ප්‍රශ්නය. හෙට මේක පාර්ලිමේන්තුවී විවාදයට ගන්නෝ. මේ විවාදය දවස් දෙට සීම කරලා තියෙන බව දැන් ප්‍රකාශයට පත් කල්ලා තියනවා. මේ පනත එකන්නේ කඩිමුඩිය සම්මත කර ගැනීමේ වුවමනාවක් අපිට පේන්න තියෙනවා. මේක කොයි වගේද බලපෑම් කරන්නේ විශේෂයෙන්ම මිනිස්සුන්ගේ අදහස් දැක්වීම අයිතියට අදහස් ප්‍රකාශකිරීම ඇතියට කෙලින්ම අගතිගාමල් ලෙස බලපාන බව තමයි අප ස්ථාවරය අපි පනත්කටුන්ත අභියෝගයට ලක්කරබුව අඇත්ත එහෙමයි කිව්වේ. එචර විදරක්නය මධ්‍යවේදීන් කර්මාන්තයට සම්බන්ධාය ප්‍රකාශන කර්මාන්තයට සම්බන්ධාය ඒ වගේම දේශපාලන විිශ්ලේෂකිරමේ හැමඳනාම අතර තිබෙන බහතර මත අති බහුතර මතේ තමයි මේ එක හරි බෑයනක වැඩක් කිය. තැන් උදාහරණයක් වසෙන් ආදහස් ප්‍රකාශ කරනවා ගැන සමහර විට දැන්න්න ෆෙස්බුක් පෝස්ටෙ එකට ලයික්්ධනවන් ලයික්ධාන කත් අහස් ප්‍රකාශ කරීම. ඉතින් ෆස්බුක් පෝස්්ටෙක්කට හරි ලයික්්ධානකත්ෆෙස්බුක් පෝස්ට් එක මේ පනත අයට තර ගන්න පුළුවන්නම් මේ පනත තියෙන පුළුල් භාගන්තිවල තියෙන පුළුල් භාවය නිසා. තර ලයික ද අප කෙනත් වැරදිකාරය වෙනවා ඊළට තාවකක් තමයි අද දැන් අර පරණ ෆයිට් පාකගේ රස්ම්තියන එක බෝගම්බර් රැසම් තියන ක්‍රම දැන්නනෑ එක අඩුවෙලා ගිහිල්ල දැන් අද අපි කැමැතිවත් නැතත් සමාජමාධ්‍යයෙන් තමයි සියල්ල වෙන්න අපි පත්තර කියවන්න ම නගු දනකිල්ල ඔක්කොම ලංකායි පත්තර කියවන්නේ ඉන්ටනෙට් එක මමුල දිගන්නෑ පත්තර. දිගන්නන බෙහිද අකම ති හින්දවත්ද මේක ලේසියතු යට කො වඩ කඩ දාාසි ඉතුරුව නොවඇතකොට ෆේස් ුක්කේ ක අපිහැම ලෑම් බලනවා අපි වට්ස් පාවිච්චි කරනවා. නොයකුත් න් යින් ට ෆ ම් පාච්ි කරන. ඉතින් එම නිසා මේක හරි වැදගත් ්‍ර්‍යන්ත්‍රවාදයට හරි වැදගත්. මැතිවරණය පිළිබඳ මතිබරණවලට අදාළ කාරණ පිළිබඳව සාකච්ඡාව යන්නේ විශේෂයෙන්ම අන්තර්ජාය හර හට මැතිවරණයක් එ නිසා මේක හරි වැදගත්කවති මේ හදිසිය සමහට මේ මැතිබරණ දෙකක් එන්න තීරවා නියමිතයිනි මේ අවුදය සත්ම්බර ඔක්තෝබරෙන කොට ජනාධිපති චන්දය තියනවා. අපි කවුරුත් දන්නවා ජනාධීපති චන්දයෙන් කවුරුදිනුවත් එයා වහම පාර්ලිමේන්තුව රවාහරම ඊළකට පලාසබ ඇතිවරණයක් කියන. මේ සියල් ඉලක්ක කරගනද මේ හදිසිේ මෙහෙම කරන්නේ කියලා. මොකද සැකැයක්තිනකුද අනිතරට ෝල අවුදු කීපයක් ගත ගිහිල සාකච්චා කරලා මේකට අදල ස්ටේ කෝල්ලෙස් ලැතික සාච්ාරල දශය වශයෙන් විදේශය වශයෙන් පවායි සේලු නත්තයකම සාකච්චා කර තම කරන්න මෙසරේ අපි දකිනවා හෙම නෙවයි කියලා. තැම්ම අලු තවරුත පටන්ගත්ත තැනම මේ පනත. ර්ලිවේන්තුවේ විවාදයට ගේනෝ ඒක දවස් දෙකක්ක කාලයට සීමා වෙනවා ඊට පස්සේ මේක එතනින් කටයුතු අවසන් වෙන බව තමයි අපිට දැන් බැලූ බැල්මට පේන්න තියෙන්නේ මෙන්න මේ ස්වරූපය එකන්න මේ වගේ වැදගත් මේ වගේ තීරණාත්මක පනතකට කඩිමුඩිය ඒවගේම ඉතාම කෙටි කාලයක් ඇතුළතන අපියන්නම තවති බානකව තම අසග දසහසේ ඇැත දෙෙක් දක්වා ව්‍යවස්ථා දෙකේදීම පනා සම්මත කරුවට පස්සේ පිළිබඳ වසු විපරමක් කරන්නට ශේෂ්්‍රාතිකට බලය නැහැ. අධිකරනට බලේ නෑ. ඉස්සර නං අපි මුල්විවස්ථාවයට තේ පනතක් සම්මතු වනාට පස්සෙත්. ඒ පනත ක්‍රියාත්ම කෙනෙකට තමයි ඒ බෑනක්කම තේරෙන්ඟක් වෙලාවට ඒ වෙලාවට පුළුවන් ඒ පනතට අභියෝ කරන්න. දැම් මේඒ පනත සම්මතු වුණට පස්සෙත් අපි ශේෂවාාධකනයට යන්න පුළුවන්කම තිබුණ නං. යම්කිසි අවස්ථාවක මේ අපිට පේනකොට මේ අපි බලාපුරොත්තු න උනාකාට තමයි මේ වගන්තී අර්ථ නිරූපණය වෙන්නේ මේක ප්‍රතිපාලය අපි දකින්නේ එමනම් අපි ඔක් කරන්න පුළුවන් දැන් මේක තමයි තියෙන බයනක මේ පනත සම්මධ කරවට පස්සේ පස්සෙ කාලක අපිට තේරිගුණත් සේස්ථාධි කරටම තේරුුණත් අනුකර ව්‍යවස්ථාට පටහැනී කියලා ආපසුලට තෙරුම් ගන්නට අපට පුළුවන්කම තිබුණනවත් අපිට සේස්ථාධි කනම තියන්නට බැහැ. ඉතින් ඒක ලවිශාල ප්‍රශ්නයක් එමනිසා තමයි මේ පනත් හදිසියේ සම්මත අ පසුවිපරම තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑහැ පසු ැත්තන් දෙවනමන්ත්‍රන සභාවක් තියෙනවන ප්‍රශ්ථයක් නෑ දෙවනමන්ත්‍ර සභක් තියන් රටවල බෝවිට අර දෙවනමන්ත්‍ර ස්භාව පොඩි බ්‍රේක් ඇ්ලයි කරනවා සම්මත කෙරු හම පනතක් කටුම් පත් ආපහම කියෙන මේක ඔගුල දැකලන්නද මේ පැත්ත බැලු නෑ මේ කාරවාද අපපස බලන්න ැකිලාආපසු නත් කෙටුම්පත යවනවා. අපිට දෙල්ුමන්ත්‍රීමණලෙකුත් නේ පසුවිපරම් කිරීමට ශේෂ්ාධිකරට බලයකුත් නෑ. එක නිසා තමයි මේක මේකවා ඉතාමත්ම ප්‍රවේශමෙන් මේවා දිහා බලන්නට කටයුතු කරන්නට ඕ. මාර්ගිකත ක්‍රමවල සුරක්ෂිතතා පානත ඉදිරිපත්වනාට පස්සේ දෙදා ශවිස්තුනය සැප්තැම්බර් මාසේ විසි අටවැනිද. ආසියා ඉන්ටනෙට් සංසදය ලිපියක් ඉදිරිපත් කරා පොදුව එකතුවෙලා මේ ආසිය ඉන්ටනට් සංසය මේ ලිපිය ඉදිරිපත් කරන්නේ ඇමේසන් Google ලික්ින් ගැටෝමටා Apple ෆිස්බුක් ෆස්බුක් ඇතුළු සමාගම මේකට අයිති වෙනමද මෙටා සමාගම තමයි මවු සමාගම එතකොට මේ ආයතන එකතුවෙලා ලිපියක් ඉදිරිපත් කර ආණ්ඩුවට කිව්වා මේ එකක ගැන හිතන්න කියලා ඉඩ පස්සෙ නැවත ජනමාරි අටවෙනිද. එ විසි හතරේ ඔුන් ලිපියක්ක එව්වා මේ කැටුම් පති ඉදිරිපත් කරන මහජනරක්ෂක අමාකෙටිරාන් අලස් වාහත්මයට තැ මේ දෙක තුල ඔවුන් යම්මාකාරයක කරුණු දක්වනවා මේ වගේ පනත කාවොත් ලංකාවේ ඩිජිටල් වේදිකා ක්‍රියාත්මක වීම ගැන ඔුන්ට හිතන්න වේගෙල් හැමට තියන්න නීතිමේ තත්වය කොයි වගේද මේ අපි කෝම තේරුම්ගන්න ඒටස්සල් අපි කියන්න ඕවගේ පනතක් වගේ නීති රෙගුලාසි හැදුවහාම පකිස්තාානේ මෙහිි කලින් දවසකමික සාකච්චක් කරවා ඒවාගේම ඉම්රාම් කාණයවරා අගමැතිවරයට කියා සිටියා අපිට සිද්දුවෙනයි කියලා මේ ඉවත් වන්න පකිස්ානෙන් ඉවත්වෙන් සිද්ධියනා කියල මේ මුළු ආසියානු අන්තර්ජාල සම්මුහය කෝලිෂක කියා සිටිය. ඒවැනි ත්වක් ලංකාව ඇතිවෙන්නට ඇතිේ බෑන කමති නමුද මේ ලිපියේ ජනවාරරි අටදැවත ලිපියේ එක බොහම පිටු දෙක ලිියක් නමුතේ එත්ත එක්ක පිටු ගනාව ඒක වගන්ති වගන්ති හොඳර විශ්ලේෂණය කර හරිට පුසාාවකට කියෙනවා වගේ එහි තිබ අපිමතුගරපු එක ප්‍රශ්නයක්ක් ශේෂ්ඨාධි කරන කියන්නේ වගන්ති දන්ඩන වගන්ති වල තිබෙන පුළුල් භාවේ දි කවරුදන්නවා විශේෂයෙන්ම අදහස් ප්‍රකාශය කිරීමේ අයිතිය පිළිබඳව කාරණාවලදී පුළුවන්තරන් පටු විදිහට තමයි වගන්තිය කෙඩුම් පත් කරන්නන්නේ මතුකොට නැත්තං සාමාන්‍යය කතාාවබහ පවා පනතට වරදට අහුන වෙන්නට සාමාන්‍යයෙන් ප්‍රජන්ත්‍රවාද සමාජයක ඉඩ දෙදනේව පවා. ඉති ඒ ප්‍රශ්න මතු කර තින මේ ගිතාමත් භයනකයි මේ අතතාමත්ම පුලුල්. ඒග දැනටම නීති තියෙදේ යි මේ නීතිගේ සහර පුළුවන් දෑන්ටම නීතිවලින් තිබෙන නීතිවලින් පාවිච්ච පපා ව පාවිච්චි කරන්ඩ ඊළඟට කියේල තියෙනවා. අතර මැදන් අර ප්‍රකාශනයේී සං්‍යවේදන දී. අතර මැදියන්ගේ තත්වය ඉළගට අපරාධ නඩු දාන්නට පුළුවන් අප්‍රාද නඩු දෑන්නට ප තින හැකියාව. පිළිබඳ වාද පිළිබඳව ලාන්ඟට කි රදිි වනය සමහරුධාරන් කසෙන් පැවිසි අතර කාල තමයි දෙන්නේ පෝස්ටි එකක් අයින් කරගන්න. ඉතින් මේ වගේ ලොකු සමාගන්වලට පැවි අතරෙන් ක්කොට කොම කරන්නබ ඒේ ඔොක්කො ඉට පස්සේ ඒ පනත උල්න් ගෙනෙ කිරම් බෞඩ කල ඕොන් කියන්නන්නේ තමන්ගේ ආයතන කලාපය වශයෙන් ක්‍රියාත්මක වෙන්න මේවා ගෝලි ආයතන මෙට වගේ ආයතන ගත්තාම මෙවා ගෝලිය ආයතන මේ ආයතන බොහෝ විට ත්ඒයි තාක්ෂණය පාවිච්චි කරලා ඇල්ගොරිදම්ස් පාවිච්චි කල තමයි යම් අන්ර්ගතයක් ඉවත් කරන ඕන කරන්න ඉතිං ඔුන්ට මේ පෑවිසි අතර වගේ සීමවල් සම්බන්ධෙන් ක්‍රියාත්ම කර අවස්ථක්න මොකද තනි තනිම පුදගලයෝ බල්ල කරන වැඩ නෙමයි මේ වගේ සමාගම් වල තියන්න එතකට ඔුන් කියන්නේ ලංකාවට විතරක් විශේෂිතව ක්‍රියාත්මක වීමට ්‍යන්ත්‍රනයක් ගොඩන්නගන්නට ඔවුන්ට අවස්ථාවක් නැති බව මේක මේ අපේ නීති සම්පාධනය කිරීම ආන්ත්‍රනයදී මේ නව තාක්ෂණය සහ ඉන්ටනේ පදනම් කරගත් කර්මාන්තවල වියහ තේරුම් නොගැනීමේ ගැටලුවක්ද. එකක් තේර හරියටම මේක ති රු ගන්නද අනිතක දේශපාල හේතු සඳහා හිදාම් මතම ඇතිවුණු හදිසික්. මහිතර මේ ඇතිවරණ එන ක එහෙම් බලපලද නද. ිශේෂයෙන් මහිතන තාව එකක් තමයි මේ ආර්ථික අර්බුධ ඇත්තෙක් ආණ්ඩුව. ඒට දක්වන එකෙන් ගොඩේ නට දක්වන උත්සාහයන් පිළිබඳව ජනතාවගේ අම්යම් විරෝදධතා තියනවා විධකාරණ පිළිබඳ එඒවගෙන් එන විරෝධතාවයන් මැඩලීම අදියතමයි නැතුව මේ නැතු වෙන හේතුවක් නෑන කතා කිිරීමේ නි දහස සීම කරන්න තිබෙන එකම හේතුව එක තමයි මේ අලුත් කැටුම් පත තුල බොහෝ දෙනා පෙන්ඩලා දෙනවා කියලා දැනටමත් නීතිමේ ආවරණ තියෙන කලාපයට අලුතෙෙන් නීති හදනක ඇයි මේ මගේ එකක් අපිට නවත්තගන්න බැරි මොකක්ද මෙතන තියෙන ගැටලුවෝ දැ මේ පාර්ලිමේන්තුව තුළළ කොහොමදා අපි සංවාදයට ගන්න ඕ. එකක් යරුදධ පක්ෂේ විශාල කාරර්වාර්යයක් ති නවා. ඇත තමයි යුරුධ පක්ෂය පක්ෂමන් දක් කියලා තියෙනවා මේ සම්මතු වනත් තමන් බලට අවත්තුමවා යින්කරනවා කිලේ. ඒක ප්‍ර්න එක තරක් ඒ ප්‍රධන ප්‍රශ්නයක සමද ව ඉටදන්න ති නිසා විරදධ පක්ෂ කාර රති. නික් මහිතන ආණ්ඩු පක්ෂය ඉන්න මන්ත්‍රීවරුන්ට පවා. යුතුකුමක් තිබෙනවා ආණ්ඩු අන්දව ගිහිල්ලා සිගනල් කානුවාගේ ඇත උසන්න ඇැතුව. මේ පිල්බඳව තිබෙන ජනතා විරෝධය තේරුම් මැරං ප්‍රතිචාරදක් වන්නට. ඒ අන්්ඩු පක්ෂය තුළ කතාගරන්න පුළන් අ්ඩු පක්ෂ කණඩයම රැස්වීමේදදි කතා කරන්න පුළන් ඒවල්ලලා ඒ අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරණි කියන්න පුළලන්දැ මට මතක මම හිට පර්ලිමේන්තුවේ මේ ඒකාලේ දෙදස් දාහටේ ත්‍රස්ව විරෝධී පනතක් ගැන පෙලාවේ ඒක කමිටු රැස්වන කොට ආදා ආක්ෂ මාතංශ කමිට රැසනකට මගේක සසාමාජික කකුත්තුේ මගේ ලකිකව මේ පන තිබලන්ගේ මෙක්දාසන්සය පනස්තුන. ර්තාල වෙලාව මකව එම් පෙරයි න්්ඩාණය කොලින්වාසිල් පිලිබුණන හතර දෙනම හිරයනවා හිරයන නිකන්නේ ්‍රස්ථවාදීන් හැටියට හිරයනො කියලා. අප යරද්ධ වනේ පනත්ටු පට. ඉළඟට ආණ්ඩුව ඇතුළෙමමන්තීවරු විරුද්ද ව. ආණඩුවට හිතවත් යරුද්ධ පක්ෂය සිට චන්දදුන්නම පක්ෂ විරුද්ද වන. ඊට පසේ ආණඩුුවට සිද්නක ආපසු පස්සට ගන්නටම සසාේ ආණ්ඩුව මන්ත්‍රීවරුග ුොත්ද. අපි බලාපෘත්තින හැට නිදයි එවැැනි ඒ විදියට කටයුතු කරයි කියලා. අජර වික්‍රමණත් දැන් විපක්ෂය කියන මේ මර්ගත් ක්‍රමල සුරක්ෂතාා පනත සම්මත වුණොත් මේක ඒ අය බලටආපු අවස්ථාවකදී අහෝසි කරන්නට කටයුතු කනවා කියලා ඉල්ඒ විතරක් නෙමයිනේ දැන් බරපතල විෝජනයන්ට ලක්වන ත්‍රස්ත විරෝධී පනතත් පාර්ලිමේන්තුුවට ඉදිරිපත් කල්ලා තියන්නේ මේ පිබඳව ශ්‍රේෂ්ඨාධිරනයත් දැම්පෙත්සම් ඉදිරිපත් වෙලා තියනවා. මේ පනතටත් ලොකු විව්‍යචනයක් ඇති වෙලා තියෙනවා සමාජය ඇතුලේ. තැන් මෙහෙම එක පනතක් නෙවෙයිනේ ැ මේවා සම්මත වෙලා ආණ්ඩු වෙනස් වෙද්දි පනත් අහෝසි කරන තැනට ද අපි යන්න ඕන් මොකක්ද මේගේ හරි ක්‍රමේ සි කර නෙවේ ඇන්ඩෝනේ අප අහසිකරන්්ඩ උනොත් අසි කරනමු නමු ඒක නෙව කළයුත්තේ මෙවා ඉතාමත්ම හොඳට හදිසි නොවී සාගච්ා කරලා වඩා හොඳයි මේ වැනි පණත් විපක්ෂයද එකගත්තුවෙන් සම්බත කරන ඕනක් තැන් ත්‍රස්ත විරෝධී පනත ගත්තව තස්සක්ක පලවුණනවාරට මහිතන දෙදස් විසිතනගිය අවුද්දේ මාර්තු මාසේ පනත්කෙටුම් පපති ඉදිරිපත් කරවාන් විශාල එකට විරුද්ධත්යක්කාව ඉන් පසයක අකුල ගත්තා. ඉන් පසු සැප්තම්බර් මාසේ පහලුස්වැනිදා නව ත්‍රස් විරෝධි පනත අලුත්කෙටුන් පපති ඉදිරිපත්කයක. එක රුද්ධතය ජාතයන්තරසය මේ ප්‍රිබඳ මතු කල තිබුණ ප්‍රශ්න ශ්‍රීලංකාවතුලයි ඊට පස්සේ ආණ්ඩුව කිව්වා හරි අපි ඒවා අපි ගත් බලනු අපි අවාදදාල ස්ටේකෝල්ල ස්වෙස් කතා කළ අවශ්‍ය වෙනස්කම් කරනොෙද අපි කවරුත් බලාපොරත් වන යනු එනම් මේ ගැසට්ටකත් අලුතෙන් ගහයි අර අලුත් සියලුම සංවාතෙන් මතුචනවා හෙම එකක් නෑ මේ පරන්න පනත පනත් කෙටුම් පතම සැ්තම්බර් පහල්ලොස්සේ ද පරනකෙටුම් පතම අධිකරන මාත්‍යවරයා ජනමාර්මාසය දාවේද පර්ලිමේන්තුයේ පලවෙනි කියව් කියවීමට ඉදිරි පත් කියරවා. ඒ වෙලාව එතුමා කියවට පතරලින් තෙරු සේරුණු හැටියට ය කිව අපි ත්‍රස්ථවාදය පිළිබඳ අලුත් නිර්වච්චනයක් ගේනවා මේක නම් හෙම ඒකැන මේ එක ගේට ැහමකද හරම ැසට එක අහි කරන්න ඕන. නමුත් දැන් අපිහිතුම දැන් එහනම් එතුමා දහස් කරන්නේ මේ කෙටුම් පත් අවස්ථාව දෙේ නෑ මේ කාර්ග සභවස්ථාවේ තව සංසෝදන ගෙනවනම් කියන ගන්නන් එහෙමනම් එතුමාට කියන තිබුණ අපි මේ පනත ගැසත් කරපය එක තමයි ඉදිරිපත් කරන්නේ නමුත් මෙන්න අපි මෙන්න මෙව තමයි රටට අපි දැන් අපි ඉදිරිපත් කරන මෙන්න තමයි අප මෙන්න මෙව තමයි අප සංසෝදන අර සාචාව තුළෙන් අප හොඳ තමයි එකරන්න තිබුණ එ ප්‍රකාශයට පත් කරන්න තිබනල වස අපෝ ගැසටට වෙනස් කරන්න කැමති නැත්තා. දැ මට සැකතියන්නේ දැන් අ ඔන්ලයින් පනත වගේ මේ පනතත් ශ්‍රෂ්ඨාධිකරන්නට ගිහාම ඉසල්ලාම නීතිපතිවරයා නගිට ලාගියයි වන්න අපේ සංසෝධන කියලා. අපිදාන්න එනහැ ්‍රටදාාන්න කවුරුත් නීතිණ වරදධාන්න නහැ සාමාන්‍ය ප්‍රජාවධානය කවුරුද්දහ මොනවතගේ ගේගේන්න යන ඒ ද ලඟට ේස්ාී කරන දී දැන් ගේීසර න ඔන්ල්යින් බිල්ලකට පනතට කැටුම් පතට තිස්ගාන කෝද හල දිරිපත් කර. ඇලා අපට ඒවලා තමය හම්බුණේ අධන කරන්න ආදට කිසි වෙලාවක් ති බන්න ලකට දස්තුනකින් විතට විවාග්‍යවස වන අපට විවාාග දෙන අපිට ඔොන්තර කාරුණු දිරිපත් කරන්න කල් ලැබුණා ප එක කියන්න ඕනේ නත් අපිට වාදනය කරලා. හොට කරුණ දිරිපත්කිරීමට පුළුවන් වෙනවා අපිට කලින් ලැබ් ලබුණනම් අපි ර කල්මුු කිබවාගේ මේක ගැසත් කරන එක අරමුණ ගස පයගේ මරමුණ අරමුණ නැතිවෙන මේක ්‍රස් යරෝධී පන්ත පිළිබඳවත් බරපතර ප්‍රශන තියෙනවා මහිද අපි කලින් දස්ක සාකර්ශය කරවාගේ මට මතකත් තියෙනවා. මාර්තුමාසේ තියනෙන තිබ දිරිපත් කර කටුම් පත ටිකක් වෙනස් කෙරුව. ප්‍ර්ගනාව දහර මුලි කරම මතු කර මුූදිි කරනු තමයි මේ ඒ අරගන්තිවල තිබෙන පුල්ල් භාවය දහර වසයෙන් ය යම් ක්‍රියාවක් කිරීමට හෝ කියාව සිදු කිරීමන වැලැක්වීමට ශ්‍රී ලංකා ආ්ඩුව නීති විරෝධීය ලෙස පෙළඹවීමේ අරමුණෙන් යම් මාජන භාවිත ස්ථානයට හ ආන්ඩුවේ පහසුගමට හෝ පොද හ පෞද්ගලික ප්‍ර පද්තියකට හෝ යටිපතල පහසුවමකට හෝ සරයට බරපතල අලාවි කරනව අලාභානි කරනවානම් එහෙම නැත්තං මාජනතාව හෝ ඉන් කොටසගේ සෞඛ්‍ය හා රක්ෂාක බරපත් ආක්ෂාර බරපතල අවදානමක් ඇති කරන වන්නම් සාමාන්‍ය වැරදින වකෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් යට සම්බන්ධ කාරණය කොහමිද මක්දත කෝවිදියට කෝ විදදිහට අර්ධයෙන් රූපනය වේද උසයි වෙලා පිධානෙන එමිසා තම අපි කියන්නේ මුලින්ම පැහදිලි කරලා මේවා විදිහ අත්ත රපණය කන දිට දාන්නේ කිය දැම් බලඩ මේ අනුව නීතිවරෝදි ස්ටයික් එකක් ස්ට්‍රයික් නීතිවෝද්ධි කරඩ හදි නීති දාන්නෝ නත්නන හ මාජනා රක්ෂක බනතේ අ මේ දවසලත් මේ උගක් සේවාන අතවශ සේවාන හැ ප්‍රකාශයට පත් කරන ප්‍රකාශයට පත්කරබපු ගමන් පාලිමින්තට යන්ඩ අත්ත වශන නතිහ දන්නත් ඔන්න ගැසට පත්තරේ පල කරන්න ඉතරයි එන්න කොට හෙමනම්ක පසුර මේ එක නීති විරෝද දෙන ග තිය අපිම රේල්වේක් රේල්වේ ට්‍රයික කතින එ දැන් මේ අත්්‍යවශ සේභාවක් කරලා අපි හිතම ගක් වෙලාවට ස්ට්‍රයික් පරදී ගේ වැඩ සිදුවෙනෝ කඩගපපල්කාරි වැඩ සිදුවෙන හරිද හරීගෙන අරි දන කරෙන පසව සිදුව වනවා ද මල බැල හෙම තයි ලා ලා ෝචිය කෝච දුවන් බැරුවෙන කෝච්චය පොි කඇල්ක් ල ැත්තක තියෙන ඇත්තන් ඇරයන එතකොට දේපලට හානි කරලා පරපත හනියන්නේ ඒවා පිළිබඳ කටයුතු කරන්න අපිට දැනටමත් නීට තියනවා දඩ ීති සංග්‍රහ තියෙනවා. රේල්බේ ආග්‍යා පනත තියෙනවා වෙනත් ආග්‍යාතවල තියනවා වෙනත් පනත්තියන. ඒකතන මේක ත්‍රස්වාදික්‍රියාවක් වෙන. ඉරන්ට සෞඛ්‍යෂේ තන විශේෂයෙන් මේ වෛද්‍යශේතය ෘදධ සමති මේ පිළිබඳ අවධානයපු කරන්නන මොකද විශේෂයෙන් සඳහංගලති නොම පනත සෞඛ්‍ය හෝර සෞඛ්‍ය සහරක්ෂාර බරපතුල අවදාානක් ඇතිකිර. ඒ සාමාන් නීති අයටතේ කටුතු කරන ගෙනම් කදන්දර. නමුත් එතකොට වෛද්‍යවරුන් හෝ වෛද්‍ය ෂේත්‍රයේ සේවජදිී සිටිනාය ඇවශ ස්ට්‍රයි කිරීමෙන්ම ජනතාවගේ සෞකයට අරපස අවධානමක් ඇති වුණවාකට තර කරන්න පුළුවන් එතකොට නීති විරෝධි ලෙස ශ්‍රයික එකගේ ගන අත්ත වශ සේවාාවක් බවට පත් ප්‍රකාශ කරන ලදපයක් මෙහමතරපු ගම ්‍රස්ථවාදය වස්වාද පිරිසක් මේ වනාව ර සියරුම. යිදවරුන් සියරම් වදිෂේත්‍රය ඕන කරෙක් ත්‍රස්තවාදී හැටියට සාමාන්‍ය ලීටි පවිශ්චි කරනට අපි කවු යරුද්දන්නේ නොත්ඇත් තස්තවාදී පනත අතය ඔන්නවගේ නැති එවිදියට තමයි මේ එමිනි සතම මේක තින භානකව මේකරත් මොන සංසෝධනගේ අපි දන්නේ නෑ නවත් මේ පිබඳ මේකත් ජාත්‍යන්තර වශයෙන් බරපතර ලෙස විවේශයට ලක්ුණ ප්‍රශ්නය ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ තිස්හතරවැනිීමම ගන්තයේ යටතේ ජනාධිපතිවරයට පුළුල් බලගල තියෙනවන්නේ ජනාධිපතිවරයට පුළුවන් කෙනෙකුට සමාව දෙෙන් මිනිමැරුම් දනු වරදක් කල්ලා තිබුණත් සමාවදීම අවස්ථාව තියෙනවා. දැන් මේ තිබිච්චේ ඉඩකඩ එක්දදාශ්‍රම සය හැත්තාට ඉඳලා ආණ්ුක්‍රම ව්‍යවස්ථාව තිබුණා හැබැයිදැන් මේකට ර්ථකතනයක් කාවනේද මේක මේ සීමාව මේ අත්තනෝමතික ඕන එකනෙකුට නිදහස දෙන්න පුළුවන් කියන එකටද මේ යම් ආකාරයක අර්ථකතනයක් එන්නේ. එක ඉතාමත්ම හොඳ වර්ධනයක් ම සේෂ්්‍රාධි කරණය නෑවතවරක් පැහැදිරි කරලා කියා සිටියා මේක මේ විතිර කරන්න එක අත්තු නොමතික ජනාී පප්‍රතිරයටට ඕනක කරන්නබ. ඉස්සර ධහනවිනි සංසෝධනයට පෙර දස් පාලට පෙර ජනාධී ප්‍රතිවරයාට ජනාධී ප්‍රති හැටියට රාජනායක හැටියට ඕනම දෙයක් කරලා බේරෙන් ඉඩගට තිබුණු ඒකට උසාවයන් ඉ වින්න න්න බැ සීම සහිතී ඩක්ති වෙනවා ඒකෙන් වාසයක් වන කෙනෙකුට නත ඒ ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් අනුවක් වෙන නිල්ධාරය යම කරන ොට ඔට විුරද්ධයන්න පුළන්කම තිබුණ න ජාධපතිවරයාගේ විසින් කෙලින්ම දෙනගේ ක්‍රියාවකට යුද්ධ අරයන්න පුළන් උසාවයන්න බෑ ධදාන නිසන් සූදනයක වෙනස් කරවා ැම් මූලික ඇතිවාසිකන් අඩු දාාන්න පුළුවන් ජනාධිපතිවරයාගේ ඕනම ක්‍රියාවට විරුද්ධව හර යුද්ධය ප්‍රකාශ කිරීම හෝ යුද්ධ සාමය හෝදධ ප්‍රකාශ කිරීම අරෙන් අනිතෝනකට පුළුවන්. තැ මත්‍ර පාල් සිටසන ජනාධීපතිවරයාරෙන් ව්‍යවස්ථාව රෝධීව පාර්ලිමේතු ඉස්රයා රුපේලාාව ශෂ්ට කිව්වා මේ මේකමේ ජනාධපති හැටට කරුපි එකක් නෙවේ සාමාන්‍යෙන් රාජනාකයට තින බල ලැක්තම පවිච්ච කරව එක සේස්ාධති කරය එක පිගත්. එකලකිව නෑ මේ සම්පූර්ය ආඩුකන විවස්ථාව විරුද්ධය එකක මති අප මුළු රටම විරුදධ පක්ෂයකඒම කඩ විරුදධ පක්ෂය න්න පාය පවා එකට ඒ අනු මතකෙරෙක හොඳ නඩුතීන්දගේ කියන මොන නාධිපතිාව. ජනාධීපතිවරු මාර්ාවෙනවාන කුමන ජනාධිපතිාවත් ඔහොට පුළුවන්කම ඕට හෝ යට පුළුවන් නොවිය යුතුයි අතුනොමතික වැඩ කරන්න. තේ අනුව තමයි අපි ඊය පෙරිද දැක්කේ මර්ණදන්වෙනයට ලක්වුණු කෙනෙකුට දුන්න සමාව. මරදන්නුව ඉවත් කිරීමවත් එහනැත්ත සිර දඩුවමක් බඩ පත් කරලා ඒක තවත් පහ අඩු කිරීමවත්න ැලින්ම සම්පූර්ණ සමාවදීමක්. ඒයට විරුද්ධව නඩු දැම්මහම ශ්‍රෂ්්‍රාධීකරණය උසාාවේද බැලවා මේකට අදාල් ගලිපි ගොන්නුවකෝ කියලා එහිටුම ජනාතිපති වරයා දරුම් පෙස ව අදාල කියලා කිව්ව නඩු තින්ද ඇසි අල තියෙනවා කිව්වා මේ මඳළගේ කනෑ එක දන්නේ ජානාතිපති ලේකම්කාර ලික හුත් අෞදුර ජනනාතිපතිනවෙයි නොත් ඒක ඉදිරිපත් කරන්න අන්ුවෙන් කිසිම් කෙන එක ඉදිරිපත් කෙරවෙන. ඉළංඟට නීතිපතිවරයා දුන්නු උපදේශේ නතිවරයා දුන්න තමන්ගේ නීතිදේශ එක බාලනකොට අපි පෙනියනොත් මේ නීතිපතිවරයාත් කිව්වා කියලා තියෙනවා. පැහදිලිව කියලා තියනවා මේ කෙලිම් නොකියයා කියලා තියනවා මේකර නමමාරු කියර කිය දෙෙනවා. යම ඒ වගේ සමාවත් දෙනවා නං. ට යධාර්ථමය පදනමතියෙන්න එකට එක සාධාරනයතු. ය බුද්ි ගෝචර වය යුතු. ගිලඟටේ වාස්තවික තු ගන්න විශෂ බදධනව වාස්තවිතව යතු. ඔබ්ජෙක්ටව තු කියර තමයි කිව කෙලින්ම කිවෙන මේ කරන්න එපයි කියලා මහිත මන් තිපතුර හ මන්නැති ම ර දන ඉටපස අමතිවරයට යනවා ඉටපස අමාත්‍යවරයා අමාතවරත් පැහැදිලි නිර්දේශයක් දෙන්නතු යවනෝ ජනාධිපතිවරයටකට හිට. ඔහු තීරණය කරනවා සමාවක් දන්ඩ ෆයිල් එක නෑ සෙස්ාතිි කරන කිය කෝකුනො කෝෆයිල් එක නෑ හොඳරට අර රීිපතිගේ ලිපිගුණේ මාත්‍ය අංශේ දිිපිගුණු තිබුණ ඒගොල්ලංග ලිපි ඒවදම ඉදිරිපත් කෙර. ඉට පසු නීතිච සංගේ ශ්‍ර ංකා නිීතිච සංගම ලියුවක් ඇරයු හම එකට ජනාධිපති ලේකාවර නීතිච සංමට දැනුෙනන ඕු අපි අහවෙලාට සමාවක් අපේ ජනාධිපතුමා දුන්නා. ඒ තමයි මේෙන් දම මේ ට ඉති ශේස්ාධි කන කිව මේ දිර කඩුදුු කරන්න සම්පූර්ණ අත් නෝමතිකටයුතු කරමක් කියලා. මතන් ඉතාමත්ම හොඳ අඩු තිහින්දුවක් ේක මහතම ගක්කායට පාඩගිඉගනගන්න. ලංකාවේ මේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම ස තැක ඔබත් මේ කරුණ ගානක් කිව්ව. තැන් මේවා බලාගෙන කියාම අපේ නීති ආණ්ු කරම් ්‍යවස්ථාවඉඳලා හැදෙන්න්න දේවල් තියනවා. තැන් මේ චන්දෙත්තයනවා. මේ ගැන ඔබල මනොත කර මහගේක හ සාධරනණ ප්‍රශ්නයක් මොකදි ආනුකල විවස්ථාර් ප්‍රතිසස් කර ගැන කතා කරන අය. නිසා සාධානණය ප්‍රශ්න ඔබාන් ගහන එක මට ගැන පුරුව මං ගයන්න සහ අපි කීපදනයක් ගැ අපි මේ දවස්සල ම මමත් ඒක අන්ඩෑමට සම්බන්ධයි. දේශපාලන විද්‍යාක් ජයීන් නිතිජවරුන් වෙනත් පිශ්වදයාල ආචාරවරුන් අප එකතු වෙලා අපි සූදානම් කරන අපි හිටාන හිටානින් ද අප සාකච්චාර පුර්ුවසි සංවිධානස් සමඟව අපි පැහදිලි යෝජනා ඉදිරිපත් කරට අදහස් කරනවා. දේශපාලන සහ ආණ්ඩු ක්‍රම ්‍යවස්ථා ප්‍රතිසාස් කරන පිළිබඳව. ඒවා අපි සාකච්ඡා කරලලා පංහිතන තවසත්ති කීපයක් ඇතුවත් අපිට පුළුවන් ව ඒව ජාතන්ව මේ දේශය වසයෙන් එක එඩිර දාල. දේශපාලන පක්ෂවලට ආරාධනය කරල අපිට පදදිල සාචා කරනය මගින්. අපි බලාපොරොත්තු වෙන්න මේ පිළිබඳව සංවාධය මොකද දේශපාලන සාණඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස් කරන පිළිබඳ කියන කාරණය අරගලයේදී බොහෝම උච්චවස්ථාවටැහලා දැන් ආපසු පහල්ට බැල ඒ නොවී එසෙන් නොවිය යුතු ඒ එක ආසු උඩට ගන්නට ඕනනිසාකද විශේෂයෙන් දේශපා මැතිවරණ වසරක මේක දේශපාල පක්ෂවල් අපි කියන්න ඕනේ මේ අපි ආවාහම කරනවා අපි බලය දුන්දන්න අපි බලා ගන්නම් බයවෙන්න පාගේ එහෙම නෙවේ කරන දේවල් පැහැදිලිව කිය ආචර් වික්‍රණරත්න මේ දිරිපත් කරන්න මතය ඉතාම් වැදගත් අපි බලමු ඔවුන් ආචර් වික්‍රමටත්න ඇතුළ පිරිස ඉදිරිපත් කරන යෝජනා මොනවාද කියල මේක වැදගත් චන්ද එකකට වඩා තියන තිරණාත්ම චන්ද එකකට වඩා තියෙන මේකගේ අවුද්ධ චර් විකනත්න මෙහවන ස්තුතියි පැතිකට සංවාධ යට එක්ුණ බ.